මම 2013 හෙළිකලා පළමුවෙනි වතාවට රිෂාඩ් බදුරුදීන් නැමැති පුද්ගලයෙක් විල්පත්තුවේ වන සංහාරයක් කරනවා. නගරයක් හදනවා ජාසිම් සිටි කියලා. මම මේක කියන්නේ 2013. එතකොට හදලා තිබුණේ ගෙවල් 200යි. පළමුවෙනි වීඩියෝ පටය ගෙනාවෙත් අපි. එතකොට එදා ඒකට උත්තරයක් ලැබුණේ නැහැ. අපි එදා කිව්වේ මොකද්ද? රටේ නිවාස ඇමති කෙනෙක් ඉන්නවා. නිවාස ඇමතිට බාර දෙන්නේ නිවාස ඇමතිගේ වැඩේ කරන්න. කර්මාන්ත අමාත්‍යාංශේ නිවාස හදන සිරිතක් නැහෙනේ. වාරි මාර්ග අමාත්‍යාංශේ වැව් ටිකයි ජලකලමනාකරණය ගැන කරන මිසක එයා නිවාස හදන්නේ නැහෙනේ. ඒ ඇමති මේ ඇමතිට මොකද්ද මේ විශේෂ වරප්‍රසාදේ? එතකොට කියයි ඔව් උතුරේ යුද්ධෙන් අවතැන් වෙච්ච. ඉතින් සිංහල අවතැන් උනේ නැද්ද මේ යුද්ධෙන් උතුරේ? 25000කට වැඩි හිටියනේ 83ට කලින්. කොයි සිංහලට සාධාරණයක්? සිංහලව පදිංචි ගන්න සිංහල වෙන ඇමති කෙනෙක් ඉන්නවද නැහැ? ඒ මුස්ලිම් වීම නිසා මේ දීපු වරදාන දීමේ විපාකනේ මේ. එතකොට බදුරුදින්ට අපි ඒ වෙලාවේ චෝදනා කරා මේ කරුණාකර නවත්තන්න. මිනිස්සුන්ට ගෙවල් ඉඩම් නැත්තම් ඉඩම් දෙන්න ඕන. දැන් අපේ මෙහෙ කොච්චර ඉන්නවද? දැන් මේ බිම්මඟලක් නැති මිනිස්සු කැලණි පාලමට කොච්චර ඉන්නවද? අපි සතුරේ මිනිස්සුලා 523ක් හම්බ වෙනවනම් මෙහෙ කොට්මනාද මේ අපි කියන්නේ මේ තට්ටු ක්‍රමයට මොකද ඒකට කියන්නේ? ඈ මාරුවෙන් මාරුවට බුදියන්නේ මිනිස්සු මේ ඔබේ සේකරුවත් ඉන්නවා. ඉතින් එහෙම කියලා මේ මේ මාෂි ලෑන්ඩ් තියෙනවා, වන සංරක්ෂණය ඒවා තියෙනවා. මිනිස්සු මිනිස්සු රල ගන්න පුළුවන්ද? දැන් බදුරුදින්ගේ තර්කය උනේ මොකද්ද? අපේ මිනිස්සුන්ට මෙහෙම වුණා මෙහෙම වුණා. දැන් මේ පවුල ලොකු වැඩි ඉඩම් ඕන. ඉතින් යකෝ එපාර්ට්මන්ට් එකක් ගෙවණන් ඉවරනේ. කැලේ විනාශ කරන්න නැතුව. අනික මේ එකම කලාප එකම පුජ්‍යලයන්ට දුන්නාම වහාම හදපු ගෙවල් හරි තුංගල්ලන්ටම බෙදන්න ඕන. සිංහලයන්ටත් දෙන්න, දෙමළයන්ටත් දෙන්න, මුස්ලිම් අයටත් දෙන්න, මේක මික්ස් කරන්න. ඒක ජාතික ආරක්ෂාවට විශාල යහපතක්. මට කියන්න ඕනුනේ මම මේක පෙන්වලා දීලා මාධ්‍ය හමුවක් පවත්වලා සියලු මාධ්‍ය කණ්ඩායම් වලට බස් එකක් දීලා අපි වාහන 10ක් 15ක් ගියා විල්පත්තුවට මේ ඇහින් බලන්න. මාගේ කීර්ති නාමයට විශාල හානියක් වුණා කියලා මට දැම්ම මිලියන 500ක නඩුවක්. මං කිව්වා 7-5ක් දෙන්නේ නැහැ කියලා. ඒ නඩුව දැන් මිනිහ හැමති ඉන්න ගන්න නඩුව නැහැ. ෆයිලුත් නැහැ. අමුතු රටන්නේ අමුතු ඇටයන් මේක ආසියන් ආසියානු කලාපේ. දැන් ඒ ෆයිල් මිටිය නැහැ. දිනේ කඳවනට දිසා අධිකරණේ. ඇයි? එයාම දාපු නඩුවේ ෆයිල් නැහැ. එහෙනම් අපි ප්‍රූ කරලා පෙන්නනවනේ මෙන්න අක්කර 3000 ගත්ත හැටි මෙන්න කොහෙන්ද මේ සල්ලි ආවේ පෙන්නපන් ජාසිම් සිරි කොයි 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 හරහද ආවේ මහා බැංකුව හරහා ආවද ඩිරෙක් ආවද නැ අපි නඩුවට ලෑස්ති වෙන බඩු නැ දැන් ආයෙත් කල් ගිහින් කියලා මහදේ මේ මාසෙද කොහෙද අපේවා හරි හදිස්සි උණු කැවුම් වගේ නීතිපතිගෙන් හැරෙන උතපාලෙන් එන්නේ අරව නැ කොහොමද එහෙම වෙන්නේ මම හිතන්නේ සල්ලි වෙන්න ඇති එතනයක වෙනවා ඇත්තේ. ඉතින් ඒ වෙලාවට සාධාරණයක් වුණේ නැහැ. තාම තියෙනවා නේද?